නම ආශුමාර සිංහ තනතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ඇත්තද හැමතැනම කතා වෙනවා බඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාලයක් ගැන. මෙහි ඇත්ත මොකක්ද? විශ්වවිද්‍යාලයක් කියලා කිසිතැනකින් අනුමැතියක් දීලා නැහැ. විශ්වවිද්‍යාලයක ශරියා විශ්වවිද්‍යාලය කියලා නමකින්වත් නැහැ. බඩකල විශ්වවිද්‍යාලය කියලා නමකින්වත් නැහැ. මේක ඉතිහාසයේ ගත්තාම මේක 2013 මහවැලි අධිකාරියෙන් ඉඩමක් ලබා ගන්නවා හිරා ෆවුන්ඩේෂන් කියන අතන ආයතනයේ හිරාපදනමින්. මේ හිරාපදනම ග්‍රාමීය පුහුණු මධ්‍යස්ථානයක් සඳහා 435 ඉඩමක් ලබා ගන්නවා 2013 මහවැලි අධිකාරිය. එතකොට මේ හිරාපදනමේ අධ්‍යක්ෂ ගුරු හැටියට ඉන්නේ මේක රජයේ අපේ සමාගමක් හැටියට තමයි යන්නේ සමාගම් පනතේ වර්තමාන මැගෙනහිර ආණ්ඩුකාර හිකුල්ලා මහතාත් ඔහුගේ පුතනුවනේ. ඉන්පසුව මෙම ආයතනය එතන රෙජිස්ටර් කරනවා බැටික්ලෝ කොලෙජ් කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් යනුවෙන්. එතකොට ඒ රෙජිස්ටර් කරන්නේ සමාගම් පනතේ පෞද්ගලික සමාගමක් ලෙස. ඉන් අනතුරුව නැවත නම මාරු කරනවා සමාගම් පනතේ ඇත්තේ ප්‍රතිපාදන අනුව බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් කියන. ඒ යටතේ 2015 එවකට සරත් සමුනුගම ඇමතිවරයා හැටියට ඉන්න කාලේ උසස් අධ්‍යාපන ඇමතිවරයා හැටියට උසස් අධ්‍යාපන ආයතනයක් හැටියට අනුමැතිය සඳහා ඉල්ලනවා 2015 ඒ අත්සන් කරන්නේ එවකට ඉකොනොමික් ඩෙවලොප්මන්ට් නියෝජ්‍ය ඇමතිවරයා සහ එම බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සභාපතිවරයා හැටියට ඉන්න හිස්කුල්ලා මහත වර්තමාන අධිකාරවරයා. ඔබ තමයි අයදුම් කිරීමේ සම්බන්ධයෙන් ඊට පස්සේ 2015 ඉඳන් අයදුම් කරලා අද වන විට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් බුරුකාව තහනම් කරන්න ඔබ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනාවා. ඒ එක්කම හදිසි නීති යටතේ නේද බුරුකාව තහනම් කළේ? ඔය මේක අපි සාකච්ඡාවට බාරින්න මම පාර්ලිමේන්තුවේ යෝජනාවක් හැටියට ඉදිරිපත් කරා. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට මේක පාර්ලිමේන්තුවේ තියෙනවා, සාකච්ඡාවට බාරින්නේ නැහැ. දැනට හදිසි නීති යටතේ තමයි මේ මුහුණ ආවරණය හඳුනාගත නොහැකි ඇඳුම් පැළඳුම් සියල්ල තහනම් කරන්නේ. හදිසි නීති ඉවත් කළාට පසු මේ බුරුකාව තහනම් කරන්න මොන වගේ පියවර දරගෙන තියෙන්නේ? ඔව්, අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සාකච්ඡා වී ඊට අමතරව කැබිනට් මණ්ඩලයටත් අධිකරණ ඇමතිතුමිය මේ ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඒකේට අමතරව ඔහුන ආවරණය කරන එක නේද අනන්තයි හඳුනාගත්තේ නැති සියලුම ඇඳුම් පැළඳුම් තහනම් කිරීමේ යෝජනාවේ පක්ෂවල සහ මුස්ලිම් ආගමික නායකයන් දෙකක් සාකච්ඡා කළා තමයි තීරණය ගන්න බලාපොරොත්තු. ඒත් එක්කම ඉල්ලන්න කැමති විවිධ ආයතන වලින් අපි ඉල්ලුවේ බුරුකාවේ මුහුණු කොටස හඳුනාගත නොහැකි ආකාරයේ කොටස විතරක් තහනම් කරන්න කියන එක. සමහර ආයතන සමහර තැන්වල දාලා තිබුණ අර කොණ්ඩේ ආවරණය කරගන්න ආවරණයක් පළඳාගෙන ඉන්න අය මේකත් ගලවලෙන්නේ කියලා. ඒක සම්පූර්ණ වැරදි. ඒ නිසා ජනතාවෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ බොහොම කල්පනාකාරී වෙන්න. අපිට ඕනේ අනන්‍යතාවය හඳුනා ගන්න පුළුවන් ආකාරයේ ඇඳුමක් විතරයි. එහෙම නැතුව සමාජ ලක්ෂණවල ඒ ආචාර ධර්මනෝ ඒ සංස්කෘතික ලක්ෂණවල තියෙන කාප් එකක් දාගෙන ඉනවනම් කොට්ටොප්පියක් දා කොණ්ඩේ ආවරණය කරගෙන ඉනවනම් කොප්පියක් දාගෙන ඉනවනම් ඒක පළඳගෙන පැමිණීමට අවසර දිය යුතුයි. එහෙම නැතුව මේ පිට සම්පූර්ණයෙන් ආවරණය වෙන සම්පූර්ණයෙන් හිත නිදහස් කරන්න කියන ඉල්ලීම සම්පූර්ණ වැරදි. ඒ සම්බන්ධයෙන් මුස්ලිම් කාන්තාවන්ට ඉවෙන්ටියල් ඉල්ලීම ඔහුගේ සදාචාරාත්මක ඔහුගේ සිතුම් පැතුම් වලට පටහැනි හානියක් වන ඉල්ලීමක් වෙන ඉන්ට කරුණාවෙන් ඉල්ලන සමාජයෙන් එවැනි දේවල් කරන්න එපා කියන. රටේ දැන් ජාතික ආරක්ෂාව ගැන ඔබ සැහැහීමකට පත්වෙනවද? ඔව්, ඇත්තට මේ අස්සාවේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සියලුම දෙනා එකතු වෙලා ආරක්ෂා සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකගෙන අපි ඇතනවා සියන් දෙනවා ඒ ආරක්ෂක වැඩසටහන් සඳහා. මම විශ්වාස කරනවා ඉතාමත් ඉක්මනින් නීතිය හා සාමයේ ඇමතිකම සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන්න කටයුතු කළා නේද? ඔව්, දැන් අපි දැනට ඒ සඳහා මාමන්ත්‍රීවරු හැටියට 60 දෙනෙක් විතර අස්සම් කරලා තියෙනවා. අද අස්සම් ප්‍රමාණය වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අස්සම් අවශ්‍ය ප්‍රමාණය සියලුම දෙනාගේ අස්සම් අපි ලබා ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ ලබා ගත්තට පස්සේ ජනාධිපතිවරයාටත් විශේෂයෙන් ජනාධිපතිවරයාට අපි ඉල්ලන්නේ ජනාධිපතිවරයාට සාගමතිවරයාටත් ඊට අමතරව පිටපත් අපි ලබා දෙන්න කල්පනා කරනවා. මහානායක ස්වාමින් වහන්සේලාටත් ඊළඟ කාදිනල්තුමා ඇතුළු ඊළඟට සියලුම මුස්ලිම් හින්දු කතෝලික ඒ සියලුම පූජ්‍ය පක්ෂේ නායක අවසාන වශයෙන් ජනතාවට කියන්න තියෙන්නේ මොකක්ද? සුතිවන්ත වෙනවා රටේ සිංහ ජනතාවට ඔය ඉවසිලිවත් භාවය සහ ඉවසීම හික්මීම ගැන. මේක දිගටම පවත්වා ගත යුතුයි. විශේෂයෙන් මුස්ලිම් සහෝදරත්වයට මුස්ලිම් සහෝදරවරු අපිත් එක්ක අපේ සමාජයේ අපිත් එක්ක එකට කටයුතු කරන සහෝදරවරු. මොකද මෙතන ඉන්නේ මේ අන්තවාදී ත්‍රස්තවාදී පිරිස ඉතාමත් සුළු පිටක්. ඔවුන්ගෙන් වෙනස් කර හඳුනා ගත යුතුයි අපේ මුස්ලිම් සහෝදරත්වයන් සහෝදරත්වයෙන් ජීවත් වෙන්න කියන ආයෝජනය තමයි කරන්නේ. ඒක ඉතාමත් වැදගත්. ඇත්තද?